පුළුවන්නම් ඔය කියන හඬපට එලියට දාන්න. මහින්දානන්දගේ නබියෝගයක්. එක්සත් ජාතික පක්ෂය නායකත්වය පිළිබඳ තීරණය අදත් කල්යයිද? අධිකරණය ස්වාධීන වීමේ අවශ්‍යතාවය ජනතාව පෙන්වා දෙයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරස්පර විරෝධී සාක්ෂි දුන් අසත්සාලී ගැන ජනාධිපති කොමිසමේ අවධානයට. ප්‍රථමයෙන් දේශීය පුවත්. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයන්තපති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අද කථානායකවරයාට ලිපියක් යොමු කරමින්. එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය ජයන්තපති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ බව අද දින ප්‍රකාශ කර තිබෙනවා. අද පස්වරුවේ පාර්ලිමේන්තු රැස්වූ අවස්ථාවේදී නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත්තේ ජයන්තපති වික්‍රමරත්න මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත බහර දී ඇති බවයි. ජනාධිපති නීතිචමරයෙකු වන ජයන්තපති වික්‍රමරත්න මහතා 2015 වසරේ පැවති මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට එක් වුණා. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වුණා. පාර්ලිමේන්තුවේ කාරක සභා කිහිපයක කටයුතු කර ඇති ඒ මහතා පාස්කු ඉරුදුනෙල්ලෝ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේද සමාජිකයෙකු ලෙස කටයුතු කළා. එමෙන්ම නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම සඳහා වන කාර්යයේදී ආචාර්ය ජයන්තපති වික්‍රමරත්න මහතා විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. කෙසේ වෙතත් පෞද්ගලික හේතුවක් මත ආචාර්ය ජයන්තපති වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ මහතා සම්බන්ධ කරගනිමින් මේ පිළිබඳ විමසීමට අප උත්සාහ කළද ජයන්තපති වික්‍රමරත්න මහතා සම්බන්ධ කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායමකින් අඩු ආදායම් ලාභීන් ලක්ෂයකට රැකියා ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක ඉහළ සමාජ සුබසාධනයක් උදෙසා වූ අඩු ආදායම්ලාභී පවුල්වල සමාජිකයින්ට ස්ථාවර ආදායම් මාර්ග විවෘත කරමින් ඉතා කඩිනමින් රජයේ රැකියා ලබා දීමේ ව්‍යාපෘතිය මෙවන විට ආරම්භ කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශයේ පවසන්නේ. අයිතුම්කරුවන් විසින් ජනවාරි 20 වනදා පළ වූ පුවත්පත් දැන්වීමේ සඳහන් ආකෘතියට අනුව සකස් කළ අයිතුම් පතක් ලබන පෙබරවාරි මස 15 වන දිනට ප්‍රථම තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා වෙත බහර දිය යුතුයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී හා ප්‍රාදේශීය ලේකම් නම් කරන වෙනත් පොදු ස්ථානවලදී තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය විසින් ලබන පෙබරවාරි මාස 26 වන දින සිට දින 5ක් තුළ පවත්වනු ලබනවා. අයිතුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන විට ග්‍රාම නිලධාරී සහතිකය සහ වෙනත් ලියවිලි ඇතනම් ඒවා ඉදිරිපත් කළ යුතුයි. තෝරාගත් අයිතුම්කරුවන්ට බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායේ පුහුණු වීමේ පත්වීම් ලිපිය අදාළ ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරී මගින් ලබා දෙනවා. පුහුණු වීම මාර්තු මාස 2 වන දින ආරම්භ වෙනවා. පුහුණු කාලය තුළ මාසකට රුපියල් 22,500ක දීමනාවක් ගෙවනු ලබන අතර මනා පුහුණු ලාභින් මෙම වසරේ ඔක්තෝබර් මාස 1 වන දින සිට විශ්‍රාම වැටුප් හිමි ස්ථිර සේවකින් ලෙසත් පත් කරන බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. මෙම පිරිසට අයත් වනුයේ අපොස සාමාන්‍ය පෙළට පහළ අධ්‍යාපනයක් සහිත වයස අවුරුදු 18-45 අතර කාණ්ඩයේ රැකියා විරහිත පුද්ගලින් පමණයි. බඳවාගනු ලබන සමාජිකයින්ට වෘත්තීය පුහුණුවක් දීමෙන් අනතුරුව සේවයේ ස්ථිර කරනු ලබනවා. සේවා නියුක්තිකයින්ට ස්වකීය පෞල් දිවියෙන් දුරස්ථ වීමක් සිදු නොවන පරිදි පදිංචි පෙදෙස්වලට නුදුරේම පිහිටි සේවා ස්ථානයන්හි රාජකාරී පවරන බවත් ඔවුන්ගේ සතුටුදායක සේවය හා විනය මෙන්ම ඉහළ කාර්යසාධනයේද සැලකිල්ලට ගනිමින් පසුව විදෙස් රැකියා සඳහා යොමු කිරීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්. 7 ශ්‍රේණියේ පාසල් දරුවන් වෙනුවෙන් නිකුත් කර ඇති 7 අපේ පොත ග්‍රන්ථය පිළිබඳ මසක් තුළ අධ්‍යාපන අමාත්‍යංශයෙන් වාර්තාවක් කැඳවීමට අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ එම ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ රැස් වූ අවස්ථාවේදී අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සහ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වුණා. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ඇතුළු කාරක සභා සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් එහිදී 7 අපේ පොත ග්‍රන්ථය සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර 7 ශ්‍රේණියේ පාසල් දරුවන් වෙනුවෙන් නිකුත් කර ඇති 7 අපේ පොත ග්‍රන්ථය පිළිබඳව මසක් තුළ අධ්‍යාපන අමාත්‍යංශයෙන් වර්තාවක් කැඳවීමට කටයුතු කළ යුතු බවයි එහිදී නියම වුණේ. මෙම අවස්ථාවට රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පූජ්‍ය අකුරැටිය නන්ද හිමියන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අපේතිස්ස හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක් වී සිටියා.
පාර්ලිමේන්තුව අද පස්වරු 1ට රැස් වුණා. එහිදී හඬපට සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී රංජන් රාමනායක මහතාගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කළා. එයට පිළිතුරු ලබා දෙමින් රංජන් රාමනායක මහතා සඳහන් කළේ දින දෙකක නිදහස් කාලයක් ලබා දෙන්නේ නම් සියලු හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට තමාට හැකියාවක් පවතින බවයි. ඊයේ දවසේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ අපෙත් නම් සඳහන් වෙලා ප්‍රකාශයක් සිදු කර අපේ රංජන රාමනායක හිටපු ඇමතුමා විසින් එතුමාගේ කතාවේදී විශේෂයෙන්ම විවිධ පාර්ශවවලට චෝදනා එල්ල කරා වගේම එතුමාගේ කතාවේදී එතුමා කිව්වා සභාගත කරනවා කියලා ඒ හඬපට සාක්ෂි සියලු දේවල්. එනිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ වන විටත් එවැනි දෙයක් සභාගත කරලා තියෙනවද සාක්ෂි මොනවද දීලා තියෙනවද? මොකද නැත්තම් මෙතන පාර්ලිමේන්තුවේ සිටි සහ නොසිටි බොහෝ දෙනෙක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. එසේ එතුමා ගාව එහෙමයක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න අපි ගාව තිබුණු සාක්ෂි අපි චෝදනා සම්බන්ධයෙන් වංචා සම්බන්ධයෙන් ඒවා ඉදිරිපත් කරා. අපි ගාව තියෙන ඒවා අපි බැඳුම් කර වංචාව පිළිබඳව අල්ලස් කොමිසමට ලිඛිත සාක්ෂි දීලා තියෙනවා. එතුමා ස්වාධීනව තරඟ කරන්න ඡන්ද ලබා ගැනීම අරමුණින්ද සාක්ෂි නැතුව අද පාර්ලිමේන්තුවේ සියලු දෙනාට ඒ ප්‍රහාර එල්ල කරේ කියන සැකේ තියෙනවා. එනිසා මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න එතුමා සභාගත කරයි කියන ඒවා තියෙනවා නම් ඒවා අපිටත් දෙන්න පරිශීලනය කරන්න. වැරදි මතයක් යන්න පුළුවන් මෙතුමා කරපු ප්‍රකාශ තුලින්. මෙතුමා මගේ නමත් සඳහන් කරලා මෙතුමා එක පැත්තකින් කිව්ව බඳුම් කර වංචාවේ හොරු අල්ලන්න උදව් කරා කි. මෙතුමා මගෙන් දුරකථනයෙන් කතා කරලා ඇහුවේ ඒ හොරු අල්ලගත්ත විදිය කොහොමද කි. ඒ පිළිබඳව උත්තර දුන්නා. ඒ හඬපටයක් තියෙනවා නම් මම ඔබතුමාගේ ඉල්ලනවා ඒක මාධ්‍යර නිකුත් කරන්න. මේ රටේ ජනතාවට දැනගන්න පුළුවන්. මේ දැනට අරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාවිච්චි කරන්නේ 120,000ක් පමණ වෙන මගේ සංවාද පට තමයි දැනටත් පාවිච්චි වෙන්නේ හැමතැනම. ඒ කියන්නේ ඒ මගේ සංවාද පටි. ඒවා පොලිසිය විසින් හાર્ඩ් ඩිස්ක් එක, ලැප්ටොප් එක, එතකොට හાર્ඩ් ඩිස්ක් 8ක්, ලැප්ටොප් එකක්, මම ෆෝන් 4කුත් ගත්තා. එතකොට මම දැන් ඉන්නේ රිමාන්ඩ් බන්දනාගාරගතව. මගේ සංයුක්ත පටි එක්තරා බැංකුවක ලොකර් එකේ තියෙනවා. මට එළියට යන්න විදිහක් නැහැ. නමුත් මම මගේ ඉන්න ලේකම් කෙනෙක් වටාත් මේ ටිකේ මේ බහානක රෙජිමය, රාජපක්ෂ රෙජිමය කැරකෙනවා. ඒ අය කොහෙටද යන්නේ? ඒගොල්ලන් ගෙවල් වලට යනවා. මට ඒක බෑකප් කරලා රෙකෝඩ් කරගන්න විදිහක් නැහැ. නමුත් මම අද දවසේ ඇතුළත මම කිව්වේ ආණ්ඩුව හංගපු ඒ කියන්නේ ආණ්ඩුවට අවාසි වෙන හඬපට තැටි කීපයක් අද බාර දෙනවා 6ට ඉස්සෙල්ලා. ඒ වගේම මගේ පූර්ණ සහයෝගය දෙනවා කොමිසමට. මා ළඟ මේ සියලුම හඬපට තියෙනවා. දැනටත් මේ ආණ්ඩුව පාවිච්චි කරන්නේ මගේ හඬපටමයි. ඉතින් මම වංචාවක් කරලා නැහැ. පුළුවන් නම් මට අධිකරණ නියෝගයක් මත මම ඉන්නේ රිමාන්ඩ් බන්දනාගාරේ. මම එළිය හිටියා නම් මම මේ දැන් වැඩේ කරලා ගෙනත් දෙනවා. නමුත් මම දැන් ආයෙත් යන්නේ කූඩුව ඇතුළට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මෙතුමාට විශේෂ අවසරයක් හරි දෙන්න බැංකුවට ගිහිල්ලා පටිගත කරපු සංගවල තියෙන ඒවා ටික තැම්පත් කරලා තියෙනවා ගන්න කියලා. මොකද මේ විශේෂ පහසුකම් ලබා දුන්නොත් එහෙම අනාවරණය කරගන්න පුළුවන් වෙයි. මෙතුමාගේ මූලික හඬපටේ පොලිසියෙන් අරගෙන මෙතුමා සතියක පමණ කාලයක් නිදහසේ හිටියේ. ඒ නිදහසේ හිටපු කාලය තුළ මෙතුමාට බැංකුවට ගිහිල්ලා ගන්න බැරි වුණාද කියන සැකෙත් තියෙනවා. මට අධිකරණයේ මගින් අපාරම් දුන්නු දවස් දෙකක් මේ සියලුම දේවල් කරලා දෙන්න. හොඳයි. බොහොම ස්තුතියි. රංජන් රාමනායක මැතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ කතාවත් එක්ක සම්පූර්ණයෙන්ම සමාජය තුළ මතයක් යනවා එතුමා මේ පාර්ලිමේන්තුවේ හිටපු 225 දෙනාගේම සලුපිලි වුණා දැම්ම කියලා. දැන් රංජන් රාමනායක මැතිතුමා කතා කරපු ඒවායේ හඬපටි ඔක්කොම සභාගත කරලා නැහැ. ඒ කියන්නේ ඔප්පු කරන්න පුළුවන් වෙන්නත් ඕන. ඒ නිසා එතුමාගේ ප්‍රකාශය හරහා එතුමා විතරක් නිදහස් වෙලා අනිත් සියලු දෙනා වරදිකරු වෙනවා නම් ඒකට අපි එකඟ වෙන්න බෑ. මොකද හේතුව අපි ඒ නිර්වද්‍යතාවය පෙන්නලා තියෙනවා. අධිකරණයට බලපෑම් කිරීම සහ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ කිසියම් මන්ත්‍රීවරයෙකුගේ හඬපට ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙස රංජන් රාමනායක මහතා හට අභියෝග කරන බව රාජ්‍ය මාධ්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. එම මාධ්‍ය හමුව සඳහා රාජ්‍ය මාධ්‍ය කෙහෙළිය රඹුපැල්ල මහතාද එක්ව සිටියා. ඊයේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් කරන ලද පාපොච්චාරණය පිළිබඳ මේ සිද්ධිය මේ රටේ පමණක් නෙවෙයි අද ජාත්‍යන්තරයේ අවධානයට ලොක් වෙලා තියෙනවා. මේ නිසා ඔහුට එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය අහෝසි වුණා. මේ වෙනකොට විනිසුරුවරුන් දෙන්නෙක්ගේ වැඩතහනමට ලක් වෙලා තියෙනවා. තව මහාධිකරණ විනිසුරුවරියක් CID ප්‍රශ්න කළා තියෙනවා. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා තමන්ගේ වැඩිච්ච මඩ සියල්ලේ මඩ ජොහරුවෙන් බේරෙන්න ඊයේ පාර්ලිමේන්තුවේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා කතා කරා. පහුගිය ආණ්ඩුවේ එක්ක දේශපාලනඥයට විරුද්ධව මේ ගණදෙනු සම්බන්ධයෙන් නඩු සම්බන්ධයෙන් රංජන් රාමනායකත් එක්ක කතා කරා කියලා එක හඬපටයක් තියෙනවා නම් එළියට දාන්න දෙය කියන එක අපි රංජන් රාමනායක මන්ත්‍රීවරට අභියෝග කරනවා. පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු දුරකථනයෙන් කතා කරනවා. මට ඊයේ උදේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිතුමියන් දුරකථනයෙන් කතා කරා. ඒ කතා කරේ පෞද්ගලික දෙයකට නෙමෙයි. අපි පාර්ලිමේන්තුවේ 225ම දුරකථනයෙන් කතා කරනවා. ඒක මේ ගණදෙනුවට ඩීල් වලට නෙමෙයි. ඒ නිසා අපි මැති ඇමතු අතර දුරකථන සංවාද ගිහිල්ලා දිනන ඕනේ තරම්. ඒ පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා මේ හොරකම් දූෂණ ඩීල් නෙමෙයි. ඒගොල්ලන්ගේ පාක්ෂිකයන්ගේ ප්‍රශ්න අපිට කතා කරනවා. එවැනි දුරකථන සංවාද ඕනේ තරම් අපිට දෙන්න පුළුවන්. හැබැයි මම කියන රංජන්ට පුළුවන් නම් අපි අභියෝග කරනවා හිටපු ජනාධිපතිවරයාගේ හිටපු ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ
ඇමතිතුරුන්ගේ බිරිඳෑවරුන්ගේ හෝ දරුවන්ගේ ඩීල් දාලා ඩීල් සම්බන්ධයෙන් නඩුවලට බලපෑම් කිරීම සම්බන්ධයෙන් එක හඳපටයක් පුළුවන් නම් ඔප්පු කරන්න කියලා එදා අපිට මේ තීන්දුව ගන්න පුළුවන්. රංජන් කියන සාධකය අපි කාලය නාස්ති කළ යුතු නැති සාධකයක්. 19 වෙනි සංශෝධනය ගෙනල්ලා මේ රටේ සියලුම රෝග නිවාරණයයි කියලා තමයි කිව්වේ. මේක මැජික් පොල්ලක් හැටියට පෙන්වුවේ. අධිකරණයේ විනිසුරුවරු වැඩතහනමකට ලක් වෙන තැනකට අදපත් කළා. ඒ නිසා මේ 225ටම බණින්න එපා කියලා මං කිල්ලිමක් කරලා බොහොම පැහැදිලි. පාර්ලිමේන්තුව සමස්තයක් හැටියට යම් කිසි කඩාවැටීමකට ලක් වෙලා තිබෙනවා. බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. ඒකනම් අපි ලැජ්ජා විය යුතුයි. ඒ නිවැරදි කිරීමේ වගකීම මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල සහ ජනතාවට පැහැදිලිවම තියෙනවා. කෙසේම ජාතික ලැයිස්තුවේ අරමුණ දූෂණය කරන එවැනි තත්ත්වයක් තුල තමයි මේ රටේ 225 දෙනාටම ඔය ලේබල් එක වැදලා තියෙන්නේ. කණ්ඩායම් පාර්ලිමේන්තුවට එවීම සම්බන්ධ. පක්ෂ විසින් තීන්දුව කරන්නට ඕනේ උගත් බුද්ධිමත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එවිය යුතුයි කියලා පළවෙනි දේ. දෙවෙනි දේ තමයි මේ රටේ ජනතාවට තියෙන වගකීමක් යම් කිසි විදියකින් පක්ෂ ඒජුකම ඉෂ්ට කරන්නේ නැත්නම් මේ රටේ ජනතාවට පුළුවන් ඒ යුතුකම රට වෙනුවෙන් ඉෂ්ට කරන්න එවැනි චරිත පාර්ලිමේන්තුවට නොයෙන්නට වග බලා ගැනීමේ වගකීමක් මේ රටේ ජනතාවට තියෙනවා. මේ වන විට නිකුත් වී ඇති හඬපට සම්බන්ධයෙන් විමර්ශනය කර එම සංවාදවලට සම්බන්ධ වූ පුද්ගලයින් පිළිබඳව රටට හෙළිකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. දැන් හඬපට නාටකමේ අලුත්ම ප්‍රවේශය ඊයේ සිද්ධ වුණා. පාර්ලිමේන්තුවේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා ඇවිල්ලා ප්‍රකාශයක් කරා. ඒක හොඳයි. අපි කලිනුත් කිව්වා මේක ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ අරගන්න මේ හඬපට ටික දාන්න YouTube එකක දාලා රටේ හැමෝටම අහන්න දෙන්න. මෙන්න හැමෝගේම හඬපට. සමහරු බලන් හිටියා ජනතා විමුක්ති පෙරමුණේ හඬපට එනකම්. ටෙලිනාට්‍යයක් තියෙනවා ඉංග්‍රීසි ප්‍රිසන් බ්‍රේක්. සිරගෙදර බිඳීම. දැන් සිරගෙදර බිඳීම ඉලක්ක කරගත්ත ප්‍රවෘත්ති පෙන්නවා. අපි අපේ මහත්වරුන්ගෙන් ඉල්ලනවා ජනතාවට දැනගන්න මේ කුණු වෙච්ච සමාජයේ කුණු ගොඩවල් හැම තැනම තියෙන කුණු ගොඩවල් කියලා දාන්න එළියට. අධිකරණයට බලපෑම් කරපුවා මේ රටේ නීතිය නමපු හැටි මේ සියලු දේවල් තියෙනවා දැන් දාන්න එළියට. සමහරව හිතන් හිටියේ රංජන් ඇතුළට දැම්මට පස්සේ අර සිසිල ගිනිගනි වගේ වෙන නාට්‍යයක් පෙන්වන්න. හැබැයි ඊයේ ගිනි ගත්තා. ඊයේ ගිනි ගත්තා පාර්ලිමේන්තුවම. අපි කියන්නේ දැන් පාර්ලිමන්ට් ජෝක් වෙනුවට දැන් පාර්ලිමේන්තුව ගිනි ගනි පෙන්නන. දැන් හඬපට අයිතිකාරයෝ හඬපටවල ඉන්න අය දැන් තමන්ගේ හඬපට එළියට එම නවත්වා ගැනීම සඳහා මෙහෙයුම් කරනවා. දාන්න කොමිසම ජනතාවටත් අහන්න දෙන්න ඔයගොල්ලන්ගේ කුණු ගඳ දැනෙන්න දෙන්න. එතකොට ජනතාව තේරුම් ගනි මේ කුණු ගඳ ගහන කුණු ගොඩවල් ටික කවුද කියලා හරියට. අධිකරණය ස්වාධීන වීම තුළ ජනතාවට විශාල බලාපොරොත්තුවක් ගොඩනැගෙන්නේ ඒ තුළින් තමන්ට දැඩි ආරක්ෂාවක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන නිසයි. අධිකරණය පිළිබඳ ජනතා මතය අප විමසා බැලුවා. ඕනෑම රටක ජීවත් වන පුද්ගලෙක් නීතිය පිළිබඳව තබා තිබෙන්නේ දැඩි විශ්වාසයක්. තමන්ට කුමන ආකාරයකින් අසාධාරණයක් සිදු වුවත් නීතිය තමන්ට සාධාරණ ඉටු කරාවි යන විශ්වාසය ඕනෑම මිනිසෙකු සතුව තිබෙන විශ්වාසයක්. අපේ රට තුලත් පවතින නීති පද්ධතිය ඉතාම ශක්තිමත්. ඒ වගේම එම නීති පද්ධතිය හරහා රටේ ඕනෑම පුද්ගලයෙකුට සාධාරණයේ ඉටු කර දීමටත් ශක්තිමත් වූ අධිකරණ පද්ධතියක් ස්ථාපිත කර තිබෙනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී ඇතැම් දේශපාලනික සහ විවිධ පුද්ගල කණ්ඩායම්වල බලපෑම් නිසා අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වී ඇති බවට සහ එල්ල වූ බවට වන චෝදනා විටින් විට අසන්නට ලැබෙනවා. වර්තමානයේ තුල සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වන හඬපට වැනි සිදුවීම් මෙන්ම ඇතැම් අවස්ථාවලදී අධිකරණයට දේශපාලචීන් ඍජුවම බරපතල චෝදනා එල්ල කිරීම සහ ඇතැම් අධිකරණයට සම්බන්ධව කටයුතු කරන පුද්ගලින්ද අධිකරණයේ ක්‍රියාදාමය විවේචනයට ලක් කළ අවස්ථාවන් දැක ගන්නට පුළුවන්. ඒ තුළින් පිරිහී යන්නේ සහ ඒ තුළින් විශ්වාසය බිඳ වැටෙන්නේ මේ රටේ ජනතාවගේ නීතිය පිළිබඳව පවතින විශ්වාසයයි. කෙසේ වෙතත් අපේ රට තුළ ශක්තිමත් නීති පද්ධතිය සහ අධිකරණ පද්ධතිය පිළිබඳව අද ජනතාව සිතන්නේ කුමක්ද යන්න පිළිබඳව අප සාමාන්‍ය ජනතාවගෙන් විමසා සිටියා. අපේ රටේ අනාගතයට ඉතින් හොඳ අනාගතයක් තියෙයි. සාධාරණයි. පේන විදිහට නෑ. මොකද ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇත්තටම ඉතින් හොඳයිනේ. එයා රජ නීතියට අනුව හටයුතු කරන කෙනෙක්. ඒ හින්දා ඉතින් හොඳයි කියලා හිතනවා. ඒ කල්නම් තිබ්බා කියන්නත් බැහැ.
දැන්නම් වෙන වැඩ වෙන විදිහට හිතනවා ස්වාධීන අලුතමෙන් ඉතින් ස්වාධීන කියලා හිතනවා අනේ මට කියන්න බැහැ සමහරවිට ඉතින් අධිකරණ ස්වාධීන හරියට කරන්න ඕනේ මේක ඒකලම එක යුතුයකමනේ ඒ නිසා ඉතින් ඒක ඒගොල්ලන් දෙනගන්න ඕනේ අධිකරණයනේ මේක අරි නීතියෙන් ඔක්කොමලට එක වගේ නීත්‍ය දේශපාලන වෙනයි කියලා එහෙම නැත්තුව සාමාන්‍ය ඔක්කොම මිනිස්සු එක වගේ කියලා ඒ නීතිය හරියට ඔක්කොමලට සාමාන්‍ය එක විදියට ක්‍රියාත්මක කරන්න ඕනේ ඒක තමයි මගේ අදහස් නීතිය කියන්නේ සාමාන්‍ය දැන් බලන පිටරටවලින් සාමාන්‍ය එක මේකක් ආවා එතන කමිටියක් පත් කරලා ඒක හොයා හොයලා බලනවා ඒක ඇත්තද නැත්තද කියලා ඊට පස්සේ මේකලන් තීන්දුවක් දෙන්නේ ලංකාව ඒ වගේ ඊට පස්සේ එහෙම වුණත් ඒක හොඳයි කියලා මගේ අදහස් අපිට පේනවා දැන් ආස්වාදින නැහැ කියලා පේනවනේ දැන් කරන දේවල් වලින් ඔය අපේ කවුද රංජන රාමනායකගේම දෙමින් පේනවා නමුත් ඇත්තරම මේ අපිට ඇත්ත தත්ත්වේ කියන්න බෑ මොකද ඒව හඬපටි මේවා කරා කියනවා එඩිට් කරලා කියනවා කොහොමද දන්නේ මට ඒක ගැන කියන්න තේරෙන්නේ නැහැ ස්වාධීනයි කියලා කියන්නත් අමාරු ඒක ගැන කියන්න අමාරු තීන්දුව తీරන සාධාරණයි ඔව් සාධාරණයි එතන නැති එවන කොමිෂන් සභාව හොඳට මේකන ක්‍රියාත්මක වෙන්න ඕනේ නේද හොඳයි මේ දැන් යන විදියට හොඳයි නීතිය කාට සාධාරණ වෙන්න ඕනේ ඒක දැන් නීතිය ඉතින් අපේ ඉදිරියට බලන්න ඕනේ කොහොමද කියලා දැන් මේ දවස්වල කොහොමද බලපෑම තමයි තා කියන්න බෑ තව තාම පටන් ගත්ත ඉතරයි නේගොල්ලෝ ඉදිරියට අපි කල්පනානේ තමයි ඉන්නේ බලාගෙන නැවතත් දේශීය පුවත් දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සමාජිකයින් රාජකාරී වල යෙදවීම තවත් මාසකින් දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහජන සභය පවත්වාගෙන යාම සඳහා නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාවේ සියලු සමාජිකයන් යෙදවීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද සිට බලපැවැත්වෙන පරිදි අදාළ විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. හදිසි නීතිය ඉවත් කිරීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරෙනු අතර පසු මාසිකව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළා. මීට පෙර මෙම නිවේදනය පසුගිය දෙසැම්බර් මාස 22 වනදා නිකුත් කෙරෙනු අතර අද සිට බලපැවැත්වෙන පරිදි අදාළ නියෝග මෙම ගැසට් නිවේදනය මගින් නිකුත් කර ඇති බව සඳහන්. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මන්නාරම, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ පුත්තලම යන පරිපාලන දිස්ත්‍රික්ක සහ ඒ යාපද දේශීය වෙරළ තීර ඇතුළු නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශවල ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සමාජිකයන් යොදවන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වනවා. මීට අමතරව මහනුවර, මාතලේ, කිලිනොච්චිය, වවුනියාව, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල, රත්නපුර සහ කෑගල් යන පරිපාලන දිස්ත්‍රික්කද මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශද මීට අයත් බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වනවා. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ පිළිබඳ තීරණයක් ලබා දීම අද දිනේ සිදුවනු ඇති බවට වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රබලින් සාකච්ඡාවන් රැසක් මේ වන විට සිදු කර අවසන්. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් අද දිනේදී පිළිතුරක් ලබා දීමට හැකිවනු ඇති බවට පක්ෂ ආරංචි මාර්ග පවසනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ජේෂ්ඨයින් හෝ පක්ෂ නායකත්වයේ තහවුරු කිරීමක් මෙතෙක් සිදු කර නැහැ. කෙසේ වෙතත් පසුගිය දිනවල පැවති සාකච්ඡාවලදී තීරණය වී තිබුණේ දින දෙකක කාලයක් තුළ පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බවයි. පසුගිය 20 වනදා වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙන්වෙන් වශයෙන් කතානායක කරු ජයසූරිය මහතා හමු වී සාකච්ඡා කර තිබුණා. ඒ අනුව එහි අවසන් තීරණයයි අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ. මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. අපි දේශපාලනඥයෝ හැටියට අපි තනතුරු පස්සේ එළවන්නේ නරකයි. අපි හරියට වැඩ කරනවා නම් තනතුරු අපේ පස්සේ එනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. අපි තනතුරු පස්සේ එළවන්නේ ගියොත් අපිට ගමනක් නැහැ. ඉතින් මම මේ වෙලාවේ කියන්නේ පක්ෂයේ සියලු නායකයෝ එකට හිට ගන්න ඕන ජනතාව වෙනුවෙන්. පොත අපිට දැන් චෝදනා කරනවා ජනතා ප්‍රශ්න ගැන කතා කරන්න නැතුව මේ තඩතුරු පස්සේ අපි එළවනවා කියලා. ඒකේ ඇත්තක් තියෙනවා. රනිල් සජිත් කරු මේ සියලු දෙනාම එකට හිටගෙන වැඩපිළිවෙලක් හදන්න ඕන ජනතාවට. ඒකයි වැදගත්. මිනිස්සුන්ට අපි දරන්නේ මොන තනතුරුද කියන එක මිනිස්සුන්ට වැදගත් නෑ. මිනිස්සු හන්නේ මොකද්ද දැන් විපක්ෂයේ වැඩපිළිවෙල? හැම එක්කෙනාම දැනගන්න ඕන තමන්ගේ සීමාවන්. සමගිය තමයි වැදගත්. පාර්ලිමේන්තුව විතුරුවාරේ ඉන්න මාසයක් විතර කාලයක් තියෙන්නේ. මේ මාසයේ තුල අපි සමගි වෙලා පක්ෂයේ සමගි කරලා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ඕනේ. මොකද ජනතාවට දුන්න පොරොන්දු ඉතාමත් කෙටි කාලයක් තුල ඒ බලාපොරොත්තු විනාශ කරලා තියෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ දිනසීය ආණ්ඩුවේ මේ ආණ්ඩුවේ දිනසීයයි ගත්තාම අහතර පොළොව වගේ. අද රටම ඉල්ලන සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ නායකත්වය අනිවාර්යයෙන්ම බාර දිය යුතුයි කියන එක අපේ මන්ත්‍රී කණ්ඩායම විතරක් නෙමෙයි මේක සමස්තයක් හැටියට පාක්ෂිකයන් අද විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ රටේ නායකයා හැටියට මේ අපි ඉදිරිපත් වෙන්න යන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු අපි හදන පුළුල් සන්ධානයේ නායකත්වය අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දෙන්න කියන එක තමයි මේ අපිට ඇහෙන්නේ. පසුගිය කාල සීමාවේදී මහපොළොවේ ශිෂ්‍යත්ව ගෙවීම සම්බන්ධයෙන් යම් යම් අර්බුද පැවතියද වර්තමාන ආණ්ඩුව විසින් හිඟවූ මුදල් සමග මහපොළොවේ ශිෂ්‍යත්ව ගෙවීම කටයුතු සාර්ථකව මේ වන විටත් සිදු කරමින් පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මහපොළ ශිෂ්‍යත්ව බාරකාර අරමුදල වෙනුවෙන් නව වෙබ්පඩවියක් හඳුන්වා දීම අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේදී සිදු කරනු ලැබුවා. ඒ අනුව www.mahapola.lk වෙබ්පඩවියෙන් මහපොළ ශිෂ්‍යත්ව අරමුදල පිළිබඳ සේලම තොරතුරු අද සිට ලබා ගත හැකි. මහපොළ මෙතෙක් හිඟව තිබූ රුපියල් මිලියන 425ක මුදල අද වන විට ගෙවා නිම කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු යොදන මහපොළට මුදල් ලැබිලා තියෙනවා. ඊට පසුව සෑම මාසකම 15 වෙනිදා වන විට හිඟයකින් තොරව මහපොළ අඛණ්ඩව ලබා දීම සඳහා විධිමත් ක්‍රමවත් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ආරම්භ කරලා තිබෙනවා. මේ අවස්ථාව වන විට අපිට අලුත් අයවැලේකණයක් ඇති වෙන තෙක් කිසිම අලුත් මුදලක් වෙන් කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මහපොළ භාරකාර අරමුදල සංවර්ධනය කිරීම සඳහා මේට සම්බන්ධිත අසම්බන්ධිත සියලුම පුරවැසියන් සියලු දෙනා එකතු වෙලා මේ දක්වා 10.5ක්ව තියෙන මහපොළ අරමුදල මේ අවුරුදු 5 තුළ බිලියන 20 දක්වා වැඩි කළොත් ශිෂ්‍යයන්ට ලබා දෙන ආධාර උපකාර ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්කම ඇති වෙනවා. ඒ සඳහා අපි විවිධ ක්‍රියාමාර්ග සඳහා අනුමැතිය ඉල්ලලා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තිබෙනවා. රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය වාර්තා ලබා ගැනීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඔන්ලයින් ක්‍රමවේදය හරහා කාලය වෙන් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. නව ක්‍රමවේදය හරහා ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණීමකින් තොරව එම පරීක්ෂණ සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ. එය අනුව www.ntmi.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඊට ලියාපදිංචි විය හැකි අතර නව ක්‍රමවේදය ලබන සඳුදා සිට ක්‍රියාත්මකයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් පොරොන්දු මෙතෙක් ඉටු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. රංජන් දනුකදේ ගහන ගම මේ පණිවිඩයේ උත්තරයක් හොයන්න අද පාලකයන්ගේ වර්තමාන ආණ්ඩුවේ කිසිම තැනකින් ඒ අවශ්‍ය සහයෝගයේ ශක්තිය අඩුම ධර්මයේ ප්‍රකාශයක් අපි දකින්නේ. අපි දැක්කයි රංජන් රාමනායක මන්ත්‍රීවරයා කියනවා මේ ගැන සැබෑ කරුතුර ටික ගේන්න කොමිසමක් පත් කරන්න. එදා පාස්කු ප්‍රහාරය වගේ ඉදිරිමැතිවරණයටත් රංජන් රාමනායක හඬපටියෙන් දුවන්න හදන මේ ආණ්ඩුව පුළුවන් තරම් ඉක්මනින් මේ පස්සේ විසඳන්න. මේ රටේ මිනිස්සුන් අමතක කරන්න බැරි වෙයි. 2015 ජනවාරි 8 වෙනිදා අවසන් කරපු යුගය නැවත 2019 නොවැම්බර් 16 ආරම්භ කරා කියන පණිවිඩය තමයි රටේ ජනතාවට යන්නේ. ඒ සිද්ධියට දීපු වමනාව උනන්දුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අවසාන පොරොන්දුව අද මේ මහ පොළොවේ සැබෑවක් වෙන්නේ නැහැ. අද ගමේ හන්දියක තියෙන කෙළවර ඇල්ලක් ආරක්ෂා කරගන්න බැරි තත්ත්වයකට මේ ආණ්ඩුව පත් වෙනවා. ඉදිරි මහමැතිවරණය තුල විපක්ෂයේ කාර්යභාරය මනා විශ්ලේෂිත කරමින් ඒ බලය ලබා ගැනීමේ වැඩ පිළිවෙල සහිත ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන මේ ශක්තිමත් එකමුතුව තුළ අපි නැවත වතාවක් මේ රටේ ස්ථාවර කිරීමට රටේ ජනතාවගේ මේ සියලු බලාපොරොත්තු විශ්ෂිද්ධ කිරීම අපි අද විපක්ෂයක් ඇගෙන බාරය අරගෙන තියෙන මේ ආණ්ඩුව වහාම ගෙදර යවිය යුතුයි. මේ රටේ ගොවිදෙනට දැන් වතුරක් තියෙනවා නේද? ගොවියට ගොවිදෙනට බෝරක් නැහැ. ඒ දුමගත් ජනාධිපති අපේක්ෂා දෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයා සා ගොඩබලයි මොදි මහත්මයා සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වා පොරණි ගණි ගන්න දෙනවා කියලා. හැබැයි ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ පිහිටුවා ඇති අපි වෙනුවෙන් අපි අරමුදලේ සමාජිකයෙකු ලෙස අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පත් කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිටුව ඇති අපි වෙනුවෙන් අපි අරමුදලේ සමාජිකයෙකු ලෙස අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පත් කර තිබෙනවා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා 2006 වසරේ සිට 2014 වසර දක්වා මහබැංකු අධිපති වශයෙන්ද සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද සේවය කරනු ලැබුවා. බැඳුම්කර සිද්ධිය සම්බන්ධ ව්‍යවහාරික විගණන වාර්තාවේ සම්පූර්ණ පිටපතක් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට ලබා දීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. මේ අද පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස්. ඊයේ කතානායකතුමා කිව්වා ව්‍යවහාරික වාර්තාව සභාගත කරනවා කියලා සියලු මන්ත්‍රීවරුන්ට. අපි ඒක ඊයේ ලැබුණේ නැහැ. අද දවසේ අපි පාර්ලිමේන්තුවේ පුස්තකාලයට ගියාම එතනින් කිව්වා තාම එතනට ඇවිල්ලා නැහැ කියලා. නමුත් ඊට පස්සේ දැන් අපිට CD තැටි එක ඒක ලබා දුන්නා. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් සම්පූර්ණ වාර්තාව මේකේ නැහැලු. මේකේ ඇමිනුම් එකට අතුල් කරලා නැල්ලු. ඇමිනුම් ලබා දෙන්නද නැද්ද කියන එක පිළිබඳව මහ බැංකුව නීතිපතිවරයාගෙන් නැවත විමසන්න ඕනෙලු. නමුත් මං හිතන්නේ වාර්තාව කිව්වහම සියලු ඇමිනුම් සහිත වාර්තාවක් විය යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සම්පූර්ණ වාර්තාව ලබා දෙන්න. දැන් මේ වගේ ප්‍රශ්න මේ වගේ වාර්තා වෙනකොට මතුවෙනවා. ගොඩක් වෙලාවට අපිට පේන ආකාරයට මහ බැංකුවට අවශ්‍ය වෙලා තියෙනවා මොකක් හෝ සංගවන්නට. දැන් සමහර ඒවා කියන්නේ සමහර වාර්තා දෙන්නේ නැති ජාතික ආර්ථිකයට බලපාන කරුණු අරවා මේවා නිරාවරණය කරන්නේ නැහැ කියලා. ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ පස්වෙනි වගන්තිය යටතේ යම් යම් සීමාකම් දාලා තිබුණත් මහජන වැදගත්කමක් සහිත හැම කරුණක් සම්බන්ධයෙන්ම ජනතාවට අවසානයේදී තොරතුරු ලබා දිය යුතුයි. මේ බැඳුම් කර ව්‍යවහාරික වාර්තාව පිළිබඳ මේ නුදුරේම පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය යුතුයි. ඒ සඳහා සියලුම මන්ත්‍රීවරුන්ට ඒ අත්‍යවශ්‍ය තොරතුරු සියල්ලම සහිතව මේවා ලබා දෙන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ විතරක් නෙවෙයි, දැන් මේ විද්‍යුත් කොපියක් ලැබිලා තිබෙන නිසා මේ ඔක්කොම පාර්ලිමේන්තුවේ බඩවියේ පළ කරන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා. අපිත් කියන්නේ පාර්ලිමේන්තුවේ 225ටම මේක ලබා දෙන්න. ඒ පිළිබඳ කිසි විරෝධයක් නැහැ. මේකේ කාලක් දෙන්න, භාගයක් දෙන්න කියලා අපි කියන්නේ නැහැ. අපි කියන්නේ සියල්ල දෙන්න කියලා. ඉතින් ඒ නිසා අපි එදත් කිව්වේ එහෙම නැත්නම් කෝප් කමිටුවේ සමාජ කොට එක කඩිනමින් නම් කරලා මේක එළියට දාන්න. මේක කාටවත් නවත්තන්න ඕනේ නැහැ. ඉතින් කතානායකතුමා භාග දෙන්න එපා. කතානායකතුමාට කියන්නේ ඔක්කොම දෙන්න කියලා. දැන් මන්ත්‍රීවරු දෙපොලක් කිව්වා ඒගොල්ලෝ ලැබිලා තියනවා කියලා. නමුත් අපට ලැබිලා නැහැ. දැන් ලබා දීලා තියෙන තොරතුරු වල යම් විදිය අඩුපාඩුවක් තිබ්බොත් කරුණාකර කතානායකතුමාට කියන්න ඇයි ඒක යම් කරුණු අඩු වෙලා තියෙන්නේ කියන එක. මේකේ කොපි පහක් තියෙනවා. මේ ලයිබ්‍රරි එකක් තියෙනවා කිව්වා. අපි ලයිබ්‍රරි එකෙත් නැහැ. දැන් මම පොඩි ප්‍රමාමක් වෙලා තියෙනවා. දැන් එන්න ඉස්සෙල්ලා වුවම නෑ එනවා. එනවයි තියෙන එකයි වෙනස්නේ. මම මේක ගැන දිගින් දිගට වාද කරන්න අවශ්‍යතාවයක් නෑ. දැන් ගරු කතා නියෝජ්‍ය කතානායක තව තියෙන පාර්ලිමේන්තු දින 6යි පෙබරවාරි මාසෙ. ඒතර අපි මේ විවාදේ මේ වාර්තාව ලබා ගැනීම පිළිබඳ විවාද නම් අපි හැමදාමත් ඉන්නේ. අඩුම තරමේ මේ වාර්තාව මේ පාර්ලිමේන්තු විවාදවත් කරන්න හම්බ වෙන්නේ නෑ. අපේ සූදානම තුනම හෙටසහ අනිද්දා විවාදයක් පවත්වන්නේ. දැන් ඒක කෙරෙන්නෙත් නැහැ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉක්මනින්ම පක්ෂනායක රැස්වීමක් ඇඳවලා මේ වාර්තාවට කරන්නේ කුමක්ද? ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන ආකාරය කුමක්ද? ඒ සඳහා විවාදයක් පවත්වන්නේ කෙසේද? සාමාන්‍ය දෛනික පවත්වන දිනවලට අමතරව වෙන දිනයක් අපිට ගත හැකිද? මේ සියල්ල අපි කතා කරන්නේ. මේ පිළිබඳව විවාද ඉක්මනින්ම ලබා දිය යුතුයි. ඒක ඔබතුමාටම යෝජනා කරන්නේ ඉක්මනින්ම අපිට පක්ෂනායක රැස්වීමක් ඇඳවන්න. මම දෙන්නම ඒක නිවැරදි කරනවා. ගරු කතානායකතුමා මම දැනුවත් කරනවා. ඊට අමතරව සිකුරාදා දිනේ පක්ෂනායක රැස්වීමක් ඇඳවනවා. පාර්ලිමේන්තුවේ පෙබරවාරි මාසයේ පළවෙනි සතියේ දින දෙකක සාකච්ඡාවක් මේ සඳහා වෙන් කරන්න ගරු කතානායකතුමා ඉදිරිපත් කරලා දෙනවා කියලා කිව්වා. අලි මිනිස් ගැටුම වර්තමානයේ ඉතා බරපතල සමාජ ආර්ථික ප්‍රශ්නයක් බවට පත්වයි. මෙම අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා රජය සතුව විධිමත් වැඩපිළිවෙලක් තිබේද? එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබන කාල රාමුව පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කරන්නේද? එක මේ වෙන විටත් වනාලින් රක්ෂිත තුලට සීමා කිරීම පිණිස ඉදිකර ඇති කිලෝමීටර් 4400ක් වූ විදුලි වැට දිවා රාත්‍රියේ නඩත්තු කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා ගැනීම. මේ යටතේ සෑම කිලෝමීටර් එකක් සඳහා දිවා රාත්‍රියේ නඩත්තු වෙනුවෙන් එක් සිවිල් ආරක්ෂක භටයෙකු යෙදවීමටත් එම භටයින් සඳහා යටිතල පහසුකම් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සපයා දීමට කටයුතු කරමින් පවතී. අප්‍රේල් 21/2019 සිද්ධියෙන් පස්සේ ඩ්‍රෝන කැමරා එකක් මාධ්‍ය ආයතන වලට සහ මාධ්‍යයට වැදගත්, ඒ වගේම විවිධ සංරක්‍ෂියාවක් විදිහට කැමරා ශිල්පයේ දිනායට වැදගත්. ඒ සම්බන්ධයෙන් යම් යම් සීමා කිරීම සිද්ධ වුණා. වර්තමාන රජයේ බලයට පත්වීමෙන් පස්සේ ඒ ද්‍රෝණ කැමරා සඳහා දාලා තිබුණු යම් යම් නීති රීති තරමක් දුරට රිහිල් කළ තියෙන අතරෙම පෞද්ගලික හෙලිකොප්ටර් සමාගම් වල හෙලිකොප්ටර් යානත් දැන් කොළඹ නගරය සහ යවට ගොඩබස්සන්නට අවස්ථාව ලබා දෙනවායි කියලා මාධ්‍ය වාර්තා තිබුණා. එම ගොඩබස්සපු ඡායාරූපත් මාධ්‍ය පළ වෙලා. මේ වෙනුවෙන් පොදු වැඩපිළිවෙලක් වර්තමානයේට ගැලපෙන්න සකස් කරන්න
කරන්න ඔබතුමාගේ අමාත්‍යාංශය මැදිහත් වීමක් කරන්න අපේක්ෂා කරනවා. මේ පිළිබඳව දැනුවත් කරපුවායින් පස්සේ ආරක්ෂක ලේකම්තුමා වර්තමාන ජනාධිපතිතුමා මැදිහත් වෙලා ආරක්ෂක ලේකම්තුමාට උපදෙස් දීලා ඒ පිළිබඳව විධිමත් වැඩපිළිවෙලකට ගිහිල්ලා ඒ පිළිබඳව වාර්තාවක් ලබාගෙන ඒ රෙගුලාසි ඉවත් කරන්න ඒ නීති සම්බන්ධක තිබිච්චව ඉවත් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ අනුව මේ වෙනකොට ගුවන් සේවා රෙගුලාසියක් හෙලිකොප්ටර් යාන හා ඩෝර යාත්‍රා පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපිට කොළඹ හා ආසන්න තැන්වලට හෙලිකොප්ටර් යාන බාන්න පුළුවන් උනේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දීමට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා ඊයේ පැමිණ තිබෙනවා. හෙට දිනේද අසත් සාලි මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය සිදුකරන ජනාධිපති විමර්ශන කොමිසමට සාක්ෂි ලබා දීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා ඊයේ පැමිණියා. මෙහිදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අසත් සාලි මහතාගෙන් කොමිසම දීර්ඝ ලෙස ප්‍රශ්න කර සිටියා. එහිදී ඔහු ප්‍රකාශ කළේ 2017 වසරේ මාර්තු මස මාධ්‍ය හමුවක් පවත්වමින් පළමු වරට සහරාන් හෂීම් පිළිබඳව කරුණු ප්‍රකාශ කළද එවෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් නොගත් බවයි. එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොමිසම අසත් සාලි මහතාගෙන් විමසා සිටියා. එහිදී ඔහු ප්‍රකාශ කළේ සතියකට පෙර තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයා විසින් ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ ලිපියක් තමන්ට පෙන්වූ බවත් එහි සහරන්ගේ නමද සඳහන්ව තිබූ බවයි. ප්‍රහාරය පිළිබඳව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක්ද තිබූ බවද අසත් සාලි මහතා වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ වෙතත් ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේ ප්‍රහාරය සිදු වූ දිනේදී තමන්ට අනතුරු ඇඟවීමේ ලිපිය පෞද්ගලික ආරක්ෂකයා විසින් ලබා දුන් බවත් ඊට පසුව මෙම රැස්වීම පැවැත්වූ බවයි. එහිදී කොමිසමේ විනිසුරු මඩුල්ල විසින් අසත් සාලි මහතා ලබා දුන් ප්‍රකාශයේ පරස්පර භාවය පිළිබඳව අවධානය යොමු කළ අතර එම පරස්පර ප්‍රකාශය ලේඛනගත කිරීමද සිදු කරනු ලැබුවා. කොමිසමේ සාක්ෂි සටහන් කරගන්නා අවස්ථාවේදී අසත් සාලි මහතා විසින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුහර්ෂි හේරත් මහත්මියට සුදුසු නොවන ආකාරයට ආමන්ත්‍රණය කිරීම හේතුවෙන් කොමිසම විසින් අවවාද කරනු ලැබුවා. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුහර්ෂි හේරත් මහත්මියගේ ප්‍රශ්න කිරීම හමුවේ අසත් සාලි මහතා ආවේගශීලී ලෙස හැසිරීම පිළිබඳව ඇය සිය විරෝධයද කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියා. එහිදී ඇයට ගෞරවාන්විතව ආමන්ත්‍රණය කළ යුතු බවත් එම නියෝග පිළි නොගන්නේ නම් දඬුවම් ලබා දෙන බවටද ප්‍රධාන විනිසුරු ජනක සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා. එහිදී අසත් සාලි මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියගෙන් සමාවද ඉල්ලා සිටියා. කෙසේ වෙතත් කොමිසම හමුවේ පරස්පර විරෝධී ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතාගෙන් අප විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ අදාළ ප්‍රකාශයේ සුළු අත්වැරදීමක් සිදු වූ බවත් එය එම අවස්ථාවේදීම ජනාධිපති කොමිසම හමුවේ නිවැරදි කර ලබා දුන් බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශන සිදුකරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හෙට පෙරවරු 11ට යළි රැස්වෙන අතර හෙට දිනේද බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතයි. සිංගප්පූරුවේ මහා තරුණ බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල මව්වරුන්ට සහ ලදරුවන්ට අවශ්‍ය උපකරණ බෙදා දීමේ වැඩසටහනක් ඊයේ වවුනියාව වෙන්චුලන් අධ්‍යාපන මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. මෙම වැඩසටහන ශ්‍රී ලංකා සම්බන්ධීකාරක ආචාර්ය කඩදටියන ගුණරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර PSM චාල්ස් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වුණා. රත්නපුර සහ කෑගල් යන දිස්ත්‍රික්කවල පාසල් සඳහා නව විදුහල්පතිවරුන් 156 දෙනෙකු බඳවා ගැනීම අද සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. හුන්නස්ගිරිය ලූල්වත්ත ප්‍රදේශයේ සිට තෙල්දෙනිය දක්වා ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක් අද දහවල් අඩි 15ක් පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා. බස් රථයේ ගමන්ගත් මගීන් 16 දෙනෙකු මෙම අනුතරින් තුවාල ලබා තෙල්දෙනිය රෝහලට ඇතුළත් කර ඇති බවයි තෙල්දෙනිය පොලිසිය ප්‍රකාශ කළේ. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.